මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ පහුගිය මහා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච නායකයෙක්. ඔහුට පොට්ට chance එකකින් තමයි ජනාධිපතිපතිව වාඩි වුනේ. ආයේ ඡන්දයකට ගියොත් මොකද වෙන්නේ? පුටුවෙන් බිම නැද්ද? නේද? ඒ නිසා එතුමගේ ගෝල බාලය සැලසුම් කරමින් හිටියා. ඡන්දයක් තියන්න නැතුව බලේ ඉන්නේ කොහොමද කියලා. ඒ සඳහා විවිධ ගැට ගැහුවා. මතකද? එකපාරක් ශේෂ්ඨාධිකරණයට එයාගේ ගෝලයෙක් කියවලා ඇහුවා මේ ජනාධිපතිවරයාගේ දුර කාලය 5ද 6ද කියලා. මොකද කිව්වේ ශේෂ්ඨාධිකරණේ? ඕක අහණ්ඩවත් දෙයක් නෑ 5යි. එහෙම නඩුවක් ගෙනාවට ලක්ෂයක දඩේකුත් ගැහුවා. ඒ වගේ ගොන් වැඩ කරන්න එපා කියලා. හරිද? ඒ නතර වුණෙත් නෑ. ඊළඟ මොකද කරේ? ආයේ ශේෂ්ඨාධිකරණයට ගිලා නඩුවක් ගොනු කරා. 19 වෙනි සංශෝධනයේ සම්මත වෙලා තියෙන ආකාරය වැරදි කියලා. විවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ සම්මත වුණේ 2015. හරිද? 2024 ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඇහුවා 19 සම්මත වෙච්ච විදිය වැරදි. ඒක निराකරණය කරනකන් ඡන්දේ පස්සර දාන්න කියලා. ශේෂ්ඨාධිකරණේ නඩුව ගෙනාපු හාදයකින් ඇහුවා. හරිද? 2019 ඡන්දේ තිබ්බ මොකෙන්ද කියලා. ජනාධිපති ඡන්දය තිබ්බනේ 19. ඒක තියලා තින්නේ 19 වෙනි සංශෝධනයේ යටතේ. ඊට පස්සේ මොකද කරේ? ඔය වගේ නඩු මීට පස්සේ ගේන්න එපා කියලා ලක්ෂ 5ක දඩයක් ගැහුවා. හරිද? දැන් සාමාන්‍ය නඩු වරයි යන අයට ශේෂ්ඨාධිකරණේ දඩ ගැහුවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ දැන් සැලසුමක් හදලා තියෙනවා 22 වෙනි සංශෝධනය ගේන්න ඕන කියලා. ඒ කියන්නේ විවස්ථාවේ මේ 5යි 6යි කියලා ගැටලුවක් තියෙනවා. මේක හරියටම ටක්කෙටම 5යි කියලා කියන්න ඕන කියලා සංශෝධනයක් ගේන්න. ඔය සංශෝධනය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සති දෙකක් තියන්න ඕන. ඕනෑම පුරවැසියෙකුට නඩු යන්න බලය තියෙනවා. අධිකරණයට සති 3ක් දෙනවා. ඒතර 2යි එතන 3යි 5යි. සති 5යි. ඊළඟ ඔක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඒකට සතියක් විතර යයි. සති 6යි. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් 3න් 2ක ඕන. හරි සල්ලි දීලා ගත්තා කියමුකෝ. ඊට පස්සේ ජනමත විචාරණයක් යන්න ඕන කියලා තීන්දුවත් කරන්න ඕන. එතකොට රනිල් ගෙදර මොකද ඊට කලින් ජනාධිපති ඡන්දය තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ගත්තොත් මේ සැරේ ජනාධිපති ඡන්දේ ඉන්නේ නිකන් අර රනිල් වික්‍රමසිංහ නේද බල්ලනාවඬ ගෙනියනවා වගේ තමයි අරන් ආවේ. නේද? හරි අමාරුයි. විවිධ ගැට ගහන්න හැදුවා. නේද? හැබැයි අද මැතිවරණ කොමිසම් ප්‍රකාශයට පත් කරා හෙට නාම යෝජනා ගන්න දිනේ ඡන්ද දිනේ ප්‍රකාශයට පත් කරනවා. ඊළඟ රනිල් වික්‍රමසිංහ තමන්ගේ ගැටවලට වලක්ව ගන්න බැරුණොත් තව වැඩ ටිකක් හැදුවා. හදලා කිව්ව මොකද්ද? දැන් පළාත් සභාව නැහැ. පළාත් සභාවල බලය තියෙන ආණ්ඩුකාරයට. රනිල් වික්‍රමසිංහ කිව්වා ආණ්ඩුකාරයන්ට පුළුවන් සම්බන්ධීකරණ ලේකම්ලා පත් කරන්න කියලා ප්‍රාදේශ සභාවල ඉන්න සභාපතිවලට බලය දෙන්න ගියා. මැතිවරණ කොමිසම ඒකත් නතර කරා. ඊළඟ රනිල් වික්‍රමසිංහ සැලසුම් කරා ආණ්ඩුවේ සල්ලි වේදම් කරන්න ගම්වල ප්‍රජා කමිටු වගේ જાතියක් හදලා ඒ කියන්නේ තමන්ගේ පක්ෂිකායට නේද පෝට්ටුවෙන් අර මේ 4-5 දිනක එකතු කරගෙන ඒගොල්ලන්ට ආණ්ඩුවේ සල්ලි දීලා වියදම් කරන්න. ඊයේ ශේෂ්ඨාධිකරණේ ඒකත් නතර කරා. හරිද? ඊට කලින්ම රනිල් වික්‍රමසිංහ සැලසුම් කරා යම් යම් චෝදනාවන්ට ලක් වෙලා තිබෙන පොලිස් නිලධාරි මහත්මයෙක් පොලිස්පතිවරයා හැටියට පත් කරන්න. එතකොට වැඩ කරගන්න ලේසි. පිරිසුදු මහත්මයෙක් ආවොත් එයා යට වෙන්නේ නැහැ. එයා නැමෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරේ? ශේෂ්ඨාධිකරණයෙන් වරදකරුවෙක් වුණු කෙනෙක්. දැන් පොලිසිය මහතුරු ඉන්නේ මොකටද? පුරවැසියෙක් වැරද්දක් කරනවා නම් උසාවි ගෙනියන්න. හැබැයි අපේ පොලිස්පතිතුමා කවුද? එතුමා උසාවියෙන් දඩ කාලා. ලක්ෂක දඩයක් ගැහුවා. ඒ විතරක් නෙවෙයි. පාස්කු ප්‍රහාරයේදී එතුමා නිසි පරිදි කටයුතු කරේ නැහැ කියලා ශේෂ්ඨාධිකරණයෙන් විනය පරීක්ෂණයක් කරන්න කියලා නියෝගයක් දුන්නා. අනේ නියෝගයක් දුන්නු දේශබන්දු මහත්තයා පොලිස්පති හැටියට පත් කරා. කවුද? දැන් පොලිසිය මහතුරු, නීතියට ගරු කරන මහතුරු, ඒගොල්ලන්ගේ කාර්යය තමයි සමාජයේ අපරාධ සිද්ධ වෙනවා නම්, සමාජයේ වැරදි සිද්ධ වෙනවා නම් ඒ අය නේද අල්ලලා පොලිසියට ගෙනහිල්ලා සමහර විට අවවාද දීලා, සමහර විට නඩු පවරලා රටේ සාමකාමී තත්වයක් හදන එක. හැබැයි රනිල් පත් කරපු පොලිස්පති කවුද? රනිල් පත් කරපු පොලිස්පති ශේෂ්ඨාධිකරණයෙන් දඩ කාපු කෙනෙක්. ශේෂ්ඨාධිකරණය විනය තීන්දුව ගන්න කියලා තීන්දුව කරපු කෙනෙක්. මොකද කරේ? ඒකට විරුද්ධව ශේෂ්ඨාධිකරණ නඩුවක් දැම්මා. නඩුවක් දැම්මට පස්සේ ඊයේ ශේෂ්ඨාධිකරණයේදී මොකද වුනේ? ශේෂ්ඨාධිකරණ ලංකා ඉතිහාසයේ පළමු වතාවට පොලිස්පතිගේ වැඩ තහනම් කරා. හරිද? පොලිස්පතිගේ වැඩ තහනම් කරා. එතුමාට පොලිස්පතිවරයා හැටියට කටයුතු කරන්න තහනම් කියලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරා. දැන් මොකද කරන්න ඕන? දැන් එහෙනම් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න ඕන. විවස්ථාව අනුව වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. හරිද? ජනාධිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාගේ නමක් යෝජනා කරලා ඒක විවස්ථා සභාවට යවලා අනුමත කරගන්න ඕන. හැබැයි නම යවන්න තියෙන ජනාධිපතිවරයා. දැන් ජනාධිපතිවරයා ඒකටත් ගැටයක් ගහන්න හදනවා. එයා කියනවලු මම දැන් ජනාධිපති අපේක්ෂකෙක් නේ. මම පොලිස්පති කවුද කියලා තීරණය කරන එක වැරදි. හරිද? හරි සාන්ත දාන්ත තීන්ත කූඩුව. හරි. දැන් එයා විවස්ථා ගැන, නීතිය ගැන, සදාචාරය ගැන කතා කරලාගෙන මොකද්ද? එතුමා ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වෙන්න ඉන්න කෙනෙක්. ඒ නිසා එතුමා විසින් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමේ ඒ තරම් සදාචාර සම්පන්න නැහැ. ඒ නිසා ඒක නිකන් කතානායකට බාර දෙනවා. පළවෙනි එක කතානායකට එහෙම බලයක් නැහැ. බලය තියෙන කාටද? ජනාධිපතිට. එහෙම කරලා මොකක්ද හදන්නේ? අර පොලිස් දෙපාර්තමේන්තුව අඩාල කරන්න try එකක් දෙනවා. ඡන්දේ එතනින් නතර කරන්න පුළුවන්ද කියලා බලන්න. රනිල්. හරිද? මතක තබා ගන්න. ඇත්ත ගත්තොත් රනිල් මේ ගහපු ගැට ඒවට පෙරදිලා තියෙන පෙරදිල්ල හැටියට ගත්තාම ජනාධිපති ඡන්දෙට කලින්ම රනිල් වික්‍රමසිංහ පරාදයි. හරිද? පරාදයි. ඊට පස්සේ තව කසුකුසුවක් එවන මොකද්ද? නෑ ජනාධිපති ඡන්දය ඇස්සේ පාර්ලිමේන්තුවත් විසිරුවා හරිනවලු. විසිරුව හරපන් කරන්නේ බලන්න. එදාම රනිල් ගෙදර. ජනාධිපති ඡන්දේ තිබ්බොත් නම් ජනාධිපති ඡන්දේ වෙනකන්වත් ඉන්නවා. පාර්ලිමේන්තු විසිරුව හැරියොත් එදාම. හරිද? ඒ නිසා මේ ජාතික ජනබලවේගයත් එක්ක අපේ රටේ ජනතාව එකතු වෙලා මේ ආරම්භ කරලා තියෙන දේශපාලන ගමන රනිල් වික්‍රමසිංහත් එයාගේ පැලැන්තියේ කට්ටියත් මොන ගැට ගැහුවත් වළක්වන්න බැරි තැනකට මේක වර්ධනය වෙලා තියෙනවා, ජයග්‍රහණ ලැබලා තිබෙනවා නේද? හෙට එතකොට මැතිවරණ දිනේ කියනවා දින 16කුත් 21ත් අතර නාම යෝජනා ගන්නවා. නාම යෝජනා අරගෙන ඉවරලා දින 28ත් 42ත් අතර ඡන්දේ තියෙනවා. ඔච්චරයි. ඒ කියන්නේ සැප්තැම්බර් 21 එහෙම නැත්නම් සැප්තැම්බර් 28 නම් සහතික වශයෙන් සැප්තැම්බර් අග වෙනකොට ලංකාවේ තියෙන්නේ අලුත් පාලනයක්. ඒක අපිට සාති කරන්න පුළුවන්. නේද? දැන් අපි කවුරුත් දන්නවා මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවා. මේ අම්මලා තාත්තලා තමන්ගේ ජීවිත කාලේ පළමු වතාවට මේ ඡන්දෙ දෙන්න බලාගෙන ඉන්නවද? නෑනේ. අවස්ථා කීයක් ඡන්ද දීලා තියෙනවද? නායකයෝ ගේන ඡන්ද දීලා තියෙනවා. නේද? මහින්ද මහත්තයා ගේන ඡන්ද දීලා තියෙනවා. මෛත්‍රී ගේන ඡන්ද දීලා තියෙනවා. ගෝඨාභය ගේන ඡන්ද නැද්ද? දීලා තියෙනවා. ආණ්ඩු පෙරලන්න ඡන්ද දීලා තියෙනවා. සල්ප කාලයක්ද? දීර්ඝ කාලයක්. ඒ නිසා මේ ඉන්නේ හාහා පුරා කියලා පොදු ජනයාගේ විශාල ජනතාවගේ කුළුඳුල් ඡන්දෙ නෙවි. එහෙමද? හැබැයි පළමු වතාවට ඡන්ද දෙන කණ්ඩායමකුත් ඉන්නවා. හැබැයි විශාල පිරිසක් ඉන්නේ කවුද? මීට පෙර අවස්ථා ගණනාවකදී ඡන්දෙ දීපු අය. මොකක් වෙනුවෙන්ද? ආණ්ඩු හදන්න, නායකයෝ හදන්න, රට හදන්න, ප්‍රශ්න විසඳ ගන්න. එහෙමනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මේක පොඩි කාලයක් නෙවෙයි. අවුරුදු 76ක්, එක ආණ්ඩුවක් නෙවෙයි, ආණ්ඩු 7-8ක්, එක ජනාධිපතිවරයෙක් නෙවෙයි, අවස්ථා 8ක්. ඒකනේ මේ 8 වන ජනාධිපති කියන්නේ. එයාට නම් මරු නම. 8 වන ජනාධිපති. ඒ ගානට මැච්චුණා කොහොම හරි රණිල්. නේද? බැරි වෙලාවත් 2019 ආව නම් 7 හරියන්නේ නැහැ. ගානට එහෙමෙන් කැරකිලා නේද? කැරකිලා රණිල් 8 වන ජනාධිපති. දැන් ඔයගොල්ලෝ බලන්න මේ කාලය මේගොල්ලෝ රට පාලනය කරලා නැද්ද? දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ගියේ 1970 ස්වල්ප කාලයක්. මන්ත්‍රී දූර දරුවා, විපක්ෂ නායක දූර දරුවා, ඇමති දූර දරුවා. නේද? මන්ත්‍රී දූර 70 මන්ත්‍රී දූරේ. ඊට පස්සේ ඇමති දූර. ඊට පස්සේ විපක්ෂ නායක දූර. ඊට පස්සේ අගමැති දූර. ඊට පස්සේ ජනාධිපති ධූර, නැවත മന്ത്രി ධූර. හිටපු තැනමනේ. නේද? මහින්ද රාජපක්ෂ 70 පටන් ගත්තේ කොතනින්ද? മന്ത്രി. දැන් 70 ඉඳන් අවුරුදු 54කට පස්සේ දැන් ආයි മന്ത്രി. වටයක් දුවලා හිටපු තැනමයි. හැබැයි ලේසි නෑනේ. අවුරුදු කීයක් රට පාලනය කරා? අවුරුදු 54ක්. ස්වල්ප කාලයක් නෙවෙයි. නේද? මෙතන ඉන්න බොහෝ අය ඉපදිලත් නැහැ. ඒකනේ. අවුරුදු 54ක්. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ 77යි. අඛණ්ඩව ඇමති ධූර දරුවා, අගමැති ධූර, ගණන් කරන්න බැරි තරමට වාර ගණනක් දරුවා. ලේසි නේද? 7 සැර මන් දන්නේ නේද? නේද? 94 අගමැති, 2003 අගමැති, මෙහෙම අගමැතිකම්. හරිද? අගමැති ධූර දරුවා, විපක්ෂ නායක ධූර දරුවා, ජනාධිපති ධූර දරුවා. කොතර කාලයක්ද? අවුරුදු 47ක්. ස්වල්ප කාලයක් නෙවෙයි. වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන, එයා පාර්ලිමේන්තුවෙන් 83. හරිද? එතකොට දැන් කොච්චරද අවුරුදු? 83 පාර්ලිමේන්තුවට ගියා නම් දැන් අවුරුදු 41ක් පාර්ලිමේන්තුවේ. නේද? ඇමති ධූර දරුවා, සභානායක ධූර දරුවා, අගමැති ධූර දරුවා අවුරුදු 41ක්. දැන් එනම් මේ රටේ නිදාස ලැබලා අවුරුදු 76යි. භාගයට වඩා වැඩි කාලයක් ආණ්ඩු කරලා තියෙන්නේ, ජනාධිපතිකම් දරලා තියෙන්නේ, മന്ത്രിකම් දරලා තියෙන්නේ, ඇමතිකම් දරලා තියෙන්නේ රනිල් මහින්ද දිනේෂ්. දැන් ආයෙ කියන මොකද්ද? අලුතින් පටන් ගන්න මේ සැරෙත් දෙමුදු. අලුතින් පටන් ගන්න. පරණ බර නේද? පරණ බඩු කඩේ වගේ කට්ටිය. නැද්ද නිකන්? මලකඩ කාලා Nede, sama hari wagi ni kangar puno ada, nede, dunu behela. Apalan, mami apa asal kerana ni? Ar meh mana bilati? Hebe me aurdu hatalis sate panah kalle mukaduni. Loke wege nisra hat gya. Wege loke isra hat gya me aurdu panah kalle. एकदा संस्था सुवेदी, वियतनामी, अपनायन आदायम, एक अन्य पीटराटर का बड़ू विकुनला, लेबुनु डॉलर प्रमाणीय, एकदा संस्था सुवेदी वियतनामी, कोटी हतलिया, अपे कोटी एकसिय पनाह, एकदा संस्था सुवेदी वियतनाम में अपित वड़ा गोड़ा पस्से, अपि वियतनाम में वड़ा गोड़ा किस्सर है। अद अपे अपना है ना आधा में डॉलर बिलियन डॉलर है, वियतनाम में अपना है ना आधा में डॉलर बिलियन हार से विस्सा है। मुकदला दे। अपि वागी नेद हाथ 37 स्कूले किंग वार्डने वेलाती नवा असुवे इंदा। दंगापे तरुण तरुणियों वैधकरण देने वाले दक्षिण कोरिया एकदा संस्था पनाही थी अपना है ना आधाय में डॉलर मिलियन विशिपा है अपे अपना है ना आधाय में डॉलर मिलियन तुंसिया दास है दक्षिण कोरिया हुआ कि डॉलर स्कूने कटा वड़ा वैधी अपे अपना है ना आधाय में एकदा संस्था पनाही थी अध अपे अपना है ना आधाय में डॉलर बिलियन डॉलर है दक्षिण कोरिया में अपना है ना आधाय में डॉलर बिलियन है सी आसूपा है मुकदमे लाती मैं महिंदला रानिला दिनेश गुणवर्धनला अपे रात पालने कर अपे युगे दशक गणना वक्त अपे रात पालने कर लाती बिना है बे युगे तो मुकदमे लाती අපිට වඩා ගොඩක් පස්සෙන් හිටපු රටවල් ගොඩක් අපිට වඩා ඉස්සරහට ගිහින් තියෙනවා. අපි ගොඩක් අපිට වඩා පස්සෙන් හිටපු රටවල් වලට වඩා ගොඩක් අපි ඒ රටවල් වලට වඩා පස්සට ගිහින් තියෙනවා. කවුද සුක්කානම අතේ තිබ්බි? කවුද රට කරවන කාර්ය කරේ? මහින්දලා, රනිල්ලා, දිනේශ්ලා एनिसा लोके वेगे निसराट गया है बे आपे पालक हैं लोके अत्तक निसराटा पेराटा गिनिती ने लोके दुप्पत्रटा बड़ा पत करा अदापे गम्मले ने तरुण तरुणी अंगी एकम प्रार्थने एकम अपेक्षा बड़ा पत लाती ने मुकद्द कोहमारी मेरा टेम्परला मोनराटा कटा हरियांड इमली निद वैदिपुर मुस्तागरन मुकद्द पासपोर्ट का हदागन, लंका में दिगम पोलिंती ने कोहिद, दिगम पोलिंती ने पासपोर्ट कार्यालय, ऐ, मैं पशुगी और दो हस्तलिया पनाही, लोके ताक से ने दिवनु ना, नवा वगा क्रम दिवनु ना, नवा बीज क्रम आवा, ने द नवा अस्सनु ने नहीं में क्रम आवा, नवा कल्तबागे नहीं में क्रम आवा, नवा कर्मांत पद्धति दिवनु ना, नवा ताक से ने में वाला महदु ना है बे अपी एवं मता आर्थिक क्या कहती हुई ने ऐसा अपिता सिद्धों ने मुकद्दे लोगों के रटवाल इस राटे ने कोटे अदा पे राटे तारनो परंपरा उड़ सिद्ध बिलाती है ना वहाँ एक कवरा हरी राटा कट पहनला जीविते गतकर गन्नों ने किया ये नंगे किंपेन ने मुकद्दे मैं पालने अंग असमात बावे पातुलटम गिली लाती है ना ये अतर प्रसन्न रहना तुंगे भी मतगत तेलपोलिंग नैतिकरे हनीलू ऐतिकरे का होते आप इध तेल नैतिवेन्ना गैस नैतिवेन्ना किरीपिटी नैतिवेन्ना पता नहीं है तो उन्हें अपना डॉलर नैतुना अपने डॉलर बिलियन डॉलर है पीटर आटा बड़वी कुल्ला होया नहीं दक्षिण कोरिया डॉलर बिलियन है से असुहतरा कोई ना वियतनामी डॉलर बिलियन हार से विशक त्याग खोया ना आपी डॉलर हाई इतनी थोड़ी आर्थिक करके विलक्षण को डमुकते बन्ने तेल नेतुए ना गैस नेतुए ना neda kiri piti na tuwe na. Okay, uni.